අයිබෝවන් අපි අද බලමු දිනේෂ් තරංග මහත්මයාගේ මාවඩ පැම්කලේ කියන සින්දුවේ කෝඩ්ස් පාඩම. ඉතින්ලා මම ඔයාලට මතක් කරන්න ඕනේ මේකේ PDF එක මම දාලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. එතකොට ඒක ඉස්සලාම ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලන්ට ඒක බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ e-minor කියන කෝඩ් එකෙන් තමයි මම දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ සින්දුවේ ඔරිජිනල් කෝඩ්ස් වලින් මම දාලා තියෙනවා මේ F sharp මයිනර් කියන එක තමයි ඔරිජිනල් විදිහට යන්නේ. එතකොට මේක ප්ලේ කරන්න බලන්න කැපේ එක දාලා ප්ලේ කරන්න බලන්න. මේ ඔක්කොම ටික මම ඉස්සරහදී කතා කරනවා. ඉතින් මුලින්ම මතක් කරනවා ඔයගලන් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් subscribe කරන්න. හරි මේකෙදි මම කෝඩ්ස් ටිකක් දාලා තියෙනවා. මුලින්ම E minor 7 කියලා එකක් දාලා තියෙනවා. ඉතින් ඒකෙදි ඔයගලන් E minor එක ප්ලේ කරනවා. හරි ඊට පස්සේ මම දාලා තියෙනවා C major 7 කියලා. එතකොට ඔයගලන් C major එක ප්ලේ කරනවා. හරි එතකොට ඔයගලන්ට ඒකේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව F sharp minor 7 කියලා දාලා තියෙනවා. ඒකට F sharp ගහන්න. ඊට පස්සේ D major 7 කියලා දාලා තියෙනවා. ඒකට D major කියන කෝඩ් එක ගහන්න. පුළුවන් කට්ටිය ඒ කෝඩ් එකම ගහන්න. හරි මේකේ ප්ලේ කරන විදි දෙක තුනක් තියෙනවා. හොඳද? මම දැන් ওই කෝඩ්ස් වර්ග දෙකක් නේ දාලා තියෙන්නේ. E minor එකෙන් දාලා තියෙනවා. F sharp minor එකෙන් දාලා තියෙනවා. එතකොට මේකේ normal ඒ කියන්නේ කැපෝ එකක් නැති කට්ටියට පුළුවන් මෙතන normal E minor එකෙන් මේ විදිහට ප්ලේ කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට අනිත් දැන් මේක ප්ලේ කරන්න පුළුවන් F sharp minor එක මෙහෙම ප්ලේ කරන්න පුළුවන් කට්ටිය මේ විදිහට ওই විදිහට ප්ලේ කරගෙන යන්න පුළුවන්. හරි කැපෝ එකක් තියෙන කට්ටියද කැපෝ එක මෙතන මේ දෙවෙනි ෆෙට් එකට දාලා ඕගලන්ට ප්ලේ කරන්න පුළුවන් මෙතන මේ E minor shape එකට F sharp minor එක. ඉතින් කලිනුත් මම මේ ගැන කියලා තියෙනවා. ඉතින් මම කැපෝ පාඩම ඔයගොල්ලෝ බලලා නැත්තම් මගේ මම පල්ලෙහ description එකේ link එකක් දාන්නම්. මේ කැපෝ පාඩම ඔයගොල්ලෝ බලන්න. එතකොට මේ කැපෝ එක use කරන විදිය තේරෙයි. හරි. මේකේ ඔයගොල්ලන් මෙතන මම ඉස්සෙල්ලාම කතා කරන්නේ strumming. හරිද? strumming play කරනකොට ඔයගොල්ලන් මේකෙදි strumming දෙක තුනක් යනවා මේක play කරගෙන යනකොට. මොකද මේ සින්දුවේ beats දෙක තුනකට වගේ කැඩලා වගේ යන්නේ. ඒක නිසා මෙතනදී ඔයගොල්ලන් කරන්න ඕනේ normal විදියට strum කරන්න ඕන පල්ලෙහට මේ විදියට මේ मूल को प्ले कर कोरस के मैं स्ट्रमिंग का देना एक ओला प्ले करना उन्होंने डाउन 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 अप डाउन 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 अप डाउन 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 अप डाउन 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 अप කියන එක මත මම ඒක ප්ලේ කරන්නේ හරිද වෙන ස්ට්‍රමින් එකක් ඔයගොල්ලන් ප්ලේ කරන්න පුළුවන් නම් ප්ලේ කරන්න මේක මම සින්දුව සරල වෙන්න ඕන හින්දා තමයි මේ ස්ට්‍රමින් එක මේ සරල එකක් මම ඔයගොල්ලන්ට දෙන්නේ ඩවුන් 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 අප ඩවුන් 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 අප ඒක ප්ලේ කරන්න හරිද එතකොට ඒ විදිහට අපි ප්ලේ කරගෙන යද්දී මේකේ මුල්ම කොටස මෙන්න මේ විදිහට තමයි ප්ලේ වෙන්නේ දෙපාරක් මේ සින්දුව කියනවා. හරිද? ඒ කියන්නේ කෝරස් එක දෙපාරක් යනවා. ඊට පස්සේ දෙපාරක් කියලා ඉවරලා ඊට පස්සේ පල්ලෙහි මම දාලා ඇති වෙනම කොටසක් මෙන්න මේ විදිහට. මෙතනදී D එක දාලා මේක මම E එකකුත් දාලා තියෙනවා. ඒක මම වර්ස් එකට එන ස්ට්‍රමින් එක කියලා දුන්නාට පස්සේ ඒ E major එකයි A major එකයි සම්බන්ධ කරන විදිහ කියලා දෙන්න. එතකොට මේකේ වර්ස් එක පොඩ්ඩක් පොඩ්ඩක් ස්ට්‍රමින් එක චුට්ටක් වැඩි කරලා ගලම් ප්ලේ කරන මෙන්න මේ විදිහට. මම ඩිස්ප්ලේ එකෙන් දාන්න හොඳට බලන්න. down 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 up down down down
මීට වැඩිය ඔයගලන්ට තව ඉන්ස්ට්‍රුමන්ට් ගොඩාක් තියෙන ප්ලේ කරන්න පුළුවන් මම මේ සරලම එකක් තමයි ඔයගලන්ට කරන්නේ down 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 මේක ඉන්ස්ට්‍රුමන්ට් එක ගැන වැඩිය හිතන්න කිව්වොත් එහෙම මේ සිද්දු ප්ලේ කරගන්න බෑ ඒක නිසා Tamanට හැඟෙන විදිහට මේක ප්ලේ කරන්න අර වෙන කෙනෙක් කියලා දෙන එක නැතුව ඔයගලම්ම මේ යන තාලෙට චුට්ටක් ස්ට්‍රමින් එකක් හදාගන්න උත්සාහ කරන්න මම හැමදාම ඔයගලන්ට කතා කරනවා වගේ. හරි මේකේ පළවෙනි වර්ස් එක තමයි අපි දැන් ප්ලේ කරන්න යන්නේ. එතකොට ඔයගලන් දන්නවා අර කෝරස් එකේ කෑල්ලකින් තමයි මේක ඉස්සලාම එන් වෙන්නේ කෝරස් එකේ මෙන්න මේ කෑල්ලෙන්. දෙරේනා කියලා එතන D එකේ තමයි නතර වෙලා තියෙන්නේ. එතකොට මම තව E එකක් දාලා තියෙනවා. හරිද? ඒ E එක ඕගොල්ලන් ප්ලේ කරන්න ඕන. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ වර්ස් එක පටන් ගන්නවත් එක්කම මොකද මේක අර E major එකේ ඉඳලා A major එකට යනවා. චුට්ටක් මේ ස්පීඩ් එක ස්පීඩ් වෙනවා මේ බීට් එක. ඒක නිසා මෙන්න මෙතනදී ඔන්නෝම විදිහට ප්ලේ කරන්න ඕන. මම ඒක ඔයගලට ප්ලේ කරලා පෙන්නනම් එතකොට මේක තේරෙයි. प्ले कर වර්ස් එක එන් වෙනවත් එක්කම ආය කොටසක් මේකේ පටන් ගන්නවා පල්ලෙහැයි මෙන්න මේ විදිහට ආපහු කියනවා මේ සින්දු ප්ලේ කරගෙන යනකොට ඔයගොල්ලෝ බලන්න මම කෝඩ් එක දාලා තියෙන්නේ කෝඩ් එක හරියටම වදින තැනින් තමයි දාලා තියෙන්නේ මොකද නැත්තම් අපිට දාන්න පුළුවන් මීට වැඩිය වෙනස් විදිහට මේ විදින වේදනා වේ කියන තැනට දැම්මොත් එහෙම මේක මේ C sharp minor එක මේක සෙට් වෙන්නේ නැහැ හරියටම සෙට් වෙන්නේ දයන්නේ නැතන මෙන්න මේ විදිහට මේ විදින වේදනා තේරුණාද අර අර මෙතන ඉඳලා මෙතෙන්ට එන්න චූටි කාලයක් යනවා මේ ස්ට්‍රමින් එකත් එක්ක. අපි දැන් බලමු මේකේ අවසාන වර්ස් එක කොහොමද ප්ලේ කරන්නේ කියලා. මේක අපි ප්ලේ කරන්නේ මෙන්න මේ කැපෝ එක යූස් කරලා තමයි අපි ප්ලේ කරන්නේ. මෙන්න මේ විදිහට දෙවෙනි ෆ්‍රෙට් එකට මේ විදිහට දාලා අර E minor shape එකේ තියෙන එක තමයි අපි දැන් බලාගෙන මේ විදිහට ප්ලේ කරගෙන යන්නේ. එතකොට normal විදිහට ඔයගලන්ට ප්ලේ කරන්නත් පුළුවන්. ඊට අමතරව මේ කැපෝ එකක් යූස් කරලා ඔයගලන්ට අර E minor shape එකට ප්ලේ කරන්න පුළුවන් කලින් කිව්වා වගේ. පහදන්න හැකි නම් ලදේ සතුටින්ද වෙන් වී ගියේ අඩුවක් වුණා දෝසේ හැරෙන්න ඉලන්නුනේ පහදන්න හැකි නම් ලදේ සතුටින්ද වෙන් වී ගියේ අඩුවක් වුණා දෝසේ හැරෙන්න ඉලන්නුනේ ඊට පස්සේ ආයෙත් අර කලින් කිව්ව වගේ මේ විදිහට ඒකම තමයි යන්නේ ඒකේ ලොකු වෙනසක් නැහැ එතකොට ওই ଟିକ තමා normal විදිහට කැපෝ එකෙන් කියලා දෙන්න තියෙන්නේ දැන් ඕගොල්ලන් හිතන්නකෝ මේකේ කැපෝ එකක් නැහැ කියලා E minor එකේ සිං කරන්න වගේ මේකේ එතකොට E minor එකේදී ප්ලේ කරද්දී ඒත් ওই විදිහටම තමා ලොකු වෙනසක් නැහැ ඉතින් ඒකට බොරුවට කාලයක් වෙනස් කරන්න ඕනේ නැහැ කියලා දෙනවා හැබැයි මම චූටි කොටසක් ඕගොල්ලන්ට ප්ලේ කරලා පෙන්නනවා මේකේ මේ අවසාන වර්ස් එකේම කොටස හැබැයි පිච් එක චුට්ටක් පල්ලෙහාට වයින්වා මේ මොකද මේ පිච් දෙකක් එහාට යනවා එතකොට සමහරුන්ට මම ලෝ පිච් සිං කරන්න පුළුවන් හයි පිච් බෑ. ඉතින් ඒ වගේ කට්ටියට මේක හොඳයි. පහදන්න හැකි නම් ලදේ සතුටින්ද වෙන්නේ අඩුවක් වුණා දුසේ
එතකොට මේක මේ shape දෙක තුනක් මම ඔයගලන්ට කතා කරා. ඉතින් ওই ටික තමයි මම කතා කරන්න තියෙන්නේ. එතකොට මේකේ මොන හරි ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment එකකින් අහන්න මම අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ පාඩමෙන් අපි ඉක්මනටම හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.